වන්දනා කාර්යාලයට දුවගෙන ආවේ සාරිපොට ඉනේ ගසාගෙනමයි. අදෑයට කරන්නට වැඩ ගොඩක් තිබුණා. ජීවිතේ ප්‍රශ්න කොච්චර තිබුණත් ඇය මේ පුංචි රැකියාවට අප්‍රමාණ ලෙස ආදරය කළා. ඒ නිසාම ඇගේ අතින් මේ රැකියාවට වරදක් වුණේම නැහැ. අද ඇයට ආයතනයට එන්නට ප්‍රමාද වුණේ අප්පච්චිගේ දවල් කෑමත් හදාම එන්න සිද්ධ වුණ නිසා. අසනීප වෙන්න කලින් වන්දනාගේ අප්පච්චි වැඩ කළේ බම්බලපිටියේ සාප්පුවක ලියන මහත්තයෙකු ලෙසයි. ඒත් හිටපු ගමන් ඔහු අසනීප වුණා. වන්දනා ගොඩක් බය වුණේ තාත්තාටත් පපුවේ අමාරුවක්ම ආපු නිසා. මීට අවුරුදු 5කට කලින් ඇගේ අම්මා ජීවිතයෙන් සමුගත්තේ පපුවේ අමාරුවකින්. ඒ නිසාම වන්දනා හරියට අප්පච්චිව පරිස්සම් කළා. කඩෙන් මොනා හරි ගෙනත් කන්න පුළුවන් කියලා අප්පච්චි දිගින් දිගටම කියද්දි වන්දනා පාන්දරම නැගිටලා අප්පච්චිගේ කෑම එක හැදුවා. මට මොනා හරි හදාගන්න පුළුවන් පුතේ, ඔයා යන්න. හොඳට හිටි, මේ අසනීපත් තියාගෙන පාන් කෑවහම. මං අප්පච්චිට උදේට කන්න කුරක්කම් පිට්ටු කෑලි දෙකක් හැදුවා. ලුණු මිරිසකුත් ඇති. ඒක කන්න දවල්ට පරිප්පු අදලා සුදු ලුණු මාළුවක් හැදුවා. දවල් වෙද්දි හීතල වෙලා තිබ්බොත් ටිකක් රත් කරගන්න. මං එනකොට රෑට කන්න රතු කැකුළු ඉඳියාප්පි ටිකක් අරන් එන්නම්. අප්පච්චිගේ පපුව දන්න ගත්තේ පපුවේ ලෙඩටම නෙමේ, මේ කෙල්ල විඳින දුකට. දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් මේ ඇස් දෙක පියවෙන්න කලින් මේ කෙල්ලගේ ජීවිතයට හොඳක් වෙනවා දකින්න ලැබෙන්නයි කියලා අප්පච්චි නිතරම පැතුවේ. වන්දනා සේවය කළේ කේක් නිෂ්පාදන ආයතනයක සාමාන්‍ය ලිපිකාරිණියක් ලෙස. එහි සේවයට බැඳුණු ඇය ඇගේ වගකීම් ටික හරියට කරන්නට නිතරම උත්සාහ කළා. කේක් නිෂ්පාදනාගාරය තිබ්බේ ගොඩනැගිල්ලේ පහළ තට්ටුවේ. දවසට සිය ගමනක් විතර ඇයට උඩට පල්ලෙහාට යන්න සිද්ධ වුණා. ඒත් ඇය ඒක වදයක් කියලා හිතුවේ නැහැ. මොකෝ බං, සාරි පොටක් තිනේ ගහගෙනම උඹද අද කේක් හදන්නේ? වන්දනා එද්දී කාර්යාලයේ තවත් සේවිකාවක් ඇහුවේ ඔච්චමට වගේ. මහන්සි වෙලා ආයතනයට වැඩ කරනවට සමහරු කැමති නැහැ. ඒත් වන්දනා හිතුවේ ඉන්න තැනක දියුණුව ගැන හිතන්නේ නැති කෙනෙකුට කවදාවත් හරියන්නේ නැහැ කියලයි. අද පරක්කු වුණා නිසා කරන්න වැඩ ගොඩක් තියෙනවා. මේ ෆැක්ටරි එක උඹේ තාත්තගේ දොච්චර නැහින්නේ. නිෂාගේ කතාවට වන්දනා මොනවත් කියන්න ගියේ නැහැ. මං යනවා කන්න, එනවද? එන්නේ 8ට, 9 වෙනකල් කනවා. 9:30 වෙනකන් කතාව. ඉඳගන්නේ 10ට. ආයෙත් පැය භාගයක් විතර නැගිටිනවා තේ බොන්න. වන්දනා හිතුවේ තරහින්. මං අද කාලම ආවේ. ඒත් ඇයි උන්නේ බඩගින්නේ? හදිසියට කෑම ටික පවා ගෙනත් තිබ්බේ නැහැ. ඒත් ඇය ඒ ගැන හිතුවේ නැහැ. මොකෝ, මගදි කොල්ලා එක්ක ෂෝටිට්ස් කෑවද? නිෂා අහද්දී වන්දනා දිග සුසුමක් හෙළුවා. එයා මට ලොකු ගල්බනිස් එකක් අරන් දුන්නා. ආන මාළු දුන්නා. නිෂා, හරි හරි අපි ගියා, උඹ වැඩ කරපන්. වන්දනා අද යැවීමට නියමිත කේක් කැනවුම් ටික අතට ගත්තේ ඒ සඳහා ඉන්වොයිස් එක සකස් කරන්න. වන්දනා අද ලොක්කා නැද්ද? ගිනුම් අංශේ නිහාල් ඇවිත් ඇහුවා. නෑ නිහාල්, මං හිතන්නේ සර් සතියකට විතර එන්නේ. ඒ මොකද? මං හිතන්නේ සර්ගේ පුතා රටේ ඉඳලා ඇවිල්ලාද කොහෙද. නෑ, එහෙනම් මේ සතියෙම පුල් ආතල් එකක් ගන්න පුළුවන්. වන්දනාට මේ මිනිස්සු ගැන හරි පුදුමයි. තමන් කරන කියන දෙයට බොරුවක් කරනවා කියන්නේ තමන්ට බොරුවක් කරන එකට නේද කියලා ඇයි මේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි? එකවරම පාලු කාර්යාල කාමරයේ කාගෙදෝ දෙපා ගැටෙන හඬක් ඇහිලා වන්දනා හැරිලා බැලුවා. කාර්යාලයේ විදුරු දොර අසල සුදු කමිසයක් ඇඳගත් අහිංසක පාට තරුණයෙක් ෆයිල් කවරයක් අතතිව බලා උන්නා. කේක් කැනවුමක් දෙන්න ඇවිත් ඇති කියලා හිතලා ඇය දොර ඇරියා. ඇයි?
ඒ ඇස්වල ආලෝකමත් බවක් තිබුණා. ඔහු තමා දෙස බලා ඉන්නේ ඇයි? මිස් මේ මම මේ ආයතනයේ තමාට මිස් කියා කියන්න තරම් තමා කෙනෙක් නොවන බව ඔහුට මේ වෙලාවේදී කියන්න අමාරුයි. මොනාද කෙරෙන්න ඕනි කියන්න? මිස් මම අසංක. ඉතින් මිස් මා ගිය මාසේ ඉන්ටර්වියු ආවා. ගිය මාසේ අලවිනිලධාරීන් ගැනීමට සම්මුඛ පරීක්ෂණයක් වුණ බව නම් ඇයට මතකයි. ඔව් ඉතින් මට මිස් ලොකු සර් අද එන්න කිව්වා. වැඩටද? ඔව් මිස්. ඔහු වගේ කෙනෙක් මේ ආයතනයට අහිංසක වැඩි කියලා ඇයට හිතුණා. අනේ හරි ප්‍රශ්නේනේ. සර් සතියක්ම ඔෆිස් එන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? ඇය ඔහුගේ මුහුණ දිහා බලාගෙන දුකෙන් වගේ වුණා. ඔහුව හරවා යවන්නට බැරි ගතියක් ඇයට දැනුණා. අනේ මිස් මං ආවේ කුරුණෑගල ඉඳලා. සර් අද මට එන්නමයි කියලා කිව්වා. වරද්දන්න එපා කියලාත් කිව්වා. සර් කාලයකට පස්සේ හොඳ කෙනෙක් තෝරලා කියලා වන්දනාට හිතුණා. අනේ ඒකනේ මාර වැඩේනේ. සර්ට මේ වෙලාවේ කතා කරන එකත් හරි නෑ. ඒත් ඉන්නකො ටිකක් මෙතන ඉඳගන්න. අසංක හරි ගෞරව සම්ප්‍රයුක්තව ඇය පෙන්නු පුටුවේ වාඩි වුණා. තැලිලා පොඩි නොවෙච්ච ළමයෙක්. මේකේ ඉන්න උන් මේ කොල්ලව මඩවයි පව්. ඇය මුදුන් කොටුව මහතාට ඇමතුමක් ගන්නට ගියේ එසේ සිතමිනුයි. අසංක වීදුරු කාමරය තුළට ගිය ඇය දෙස කළු වීදුරු අතරින් අසරණ පාටින් බලා වුණා. සර් මං වන්දනා. ඔව් දරුවෝ මට නිදහසේ ටික දවසක් ඉන්න දෙන්නේ නැද්ද? මගේ පුතා ඇවිල්ලා ඉන්නේ ළමයෝ. මට වැඩ. බලලා කරන දෙයක් කරන්න. පොඩි ළමයි වගේනේ. ඔහු කීවේ තරහින් නොවේ, ඒ තරමක් ආදරේකින්. අනේ සර් මං දන්නවා කරදර කළාට සමාවෙන්න. නොගෙනම බැරි නිසා ගත්තේ. මොකද අදත් පිටි හොඳ නැද්ද? නැත්තම් චෙක් රිටර්න්ද? කේක් කර වෙලා වැඩිද? වන්දනා තනියම හිනා වුණා. අනේ ඒ මොනාත් නෙමේ සර්. මේ සර් එන්න කියපු කෙනෙක් ඇවිත් සේල්ස් වලට. මං එන්න කියපු කෙනෙක්? ඔව් අසංක කියලා කුරුණෑගල ළමෙක්. දෙතුන් දෙනෙකුට කිව්වා ළමයෝ. ඔය කොයි ළමයාද? මේ සර් මේ ටිකක් අහිංසක පාට. ඔයා කොහොමද දන්නේ එයා අහිංසකයි කියලා? ඔයාලා තමයි එන අලුත් අයව නලවලා නරක් කරන්නේ. වන්දනා ඔහුත් සමග කට ගහගෙන යන්නේ නැහැ. ආ හරි හරි මට දැන් මතකයි. කුරුණෑගල ළමයෙක්ට කිව්වා තමයි. වන්දනාට පුළුවන්ද එයාට බලලා වැඩක් දෙන්න? එයාට අර අස්වෙච්ච ජයන්තගේ රූට් එක දෙන්න. ජයන්තට දීපු පඩිය එහෙම කියන්න එපා. ඒ පාරේ එක එයත් ඉල්ලයි. ජයන්ත වගේ කෙනෙක් නෙමේ සර්. මං එනකොට නරක් කරලා තියන්නකෝ. වන්දනා දුරකතලේ තබලා ආවේ තරමක් සතුටකින්. කෙල්ල සාරිපොට අතින් අරගෙන ටොකටොකස් හඬ නගමින් එද්දී අසංක එහෙමම පුටුවෙන් නැගිට්ටා. මිස් මොනාද සර් කිව්වේ? ඔහුට විහිළුවක් කරන්නට තරම් දඟකාරකමක් ඇගේ හිතට ආවා. ඒත් ඒ මුහුණ දැක්කහම එහෙම කරන්න ඇයට ලෝභ හිතුණා. අනේ මිස් කොහොම හරි සර්ට කියලා. ඔහුත් ජීවත් වෙන්නේ තමා වැනිම අමාරු තත්ත්වයක වෙන්න ඇති කියලා වන්දනා හිතුවා. මං දැන් මොනාත් කිව්වේ නෑනේ, එන්නකෝ. ඇය ඔහුට පිටුපාගෙනම දොර ඇරගෙන ඇතුළට ගියා. වන්දනා අද ඇඳගෙන ඇවිත් තිබුණේ ලාගුරු පාටට හුරු රතු සාරියක්. ඒ පැහැයට කෙල්ලගේ යෝන් පෙනුම පුදුමාකාර විදිහට මතු කරලා පෙන්නුවා. ඉඳගන්න. වන්දනා ඇගේ පුංචි මේසේ ඉදිරිපස වූ පුටුවේ ඔහුව වාඩි කරගත්තා. මං සර්ට කතා කළා. ඔයා ගැන අහන්න ගින් සර් මට බැන්නත් එක්ක.
එහෙනම් අද ඉඳලා ඉන්න. හැබැයි මම නෙමේ වැඩ දෙන්නේ, සර්ුයි මිස්ටර් සැම්සනුයි. අද සර්ුත් නෑ, මිස්ටර් සැම්සනුත් නෑ. එයත් අවුට් ස්ටේෂන් ගිහි. මං එතකොට මිස් අස්වෙච්ච කෙනෙකුගේ සේල්ස් රූට් එක තමා ඔයාට දෙන්න කිව්වේ. මං ඔයාට ඒ රූට් එකේ බිල් ටික දෙන්නම්. අද ඒක බලන්න. සර් ආවාම බලලා ඒ ඇස් දෙක දැකලා වන්දනා හිමිහිට බිම බලාගත්තා. ඔහුත් එතනදී හරියට අපහසුතාවයකට පත් වුණා. සේල්ස් කරන අයට ටේබල් නෑ. මං මිස් බිල් ටික බලන්නම්. මෙතන ඉඳගෙන බලන්න. හැබැයි මට වැඩ. කබඩ් එක අදින ගමන් ඇය එහෙමම හැරිලා බැලුවා. එවරත් ඔහුගේ දෑස් තිබුණේ තමා දෙස. එවර නම් ඇයට හිනාවක් ඇදගන්න පුළුවන් වුණා. නම මොකද්ද කිව්වේ? මන්ද මිස්. මං මිස් අසංක රත්නායක. මං වන්දනා. මිස් නෙමේ. කෙල්ලගේ කට ලස්සනට පොඩියට තිබ්බට ටිකක් සැරයි. ඇය ඔහුට දෙන්නට නියමිත වූ රූට් එකේ බිල්පත් ටිකගෙන ආයෙත් මේසයට ආවා. මෙතන අසංක බිල් 300 ගාණක් ඇති. ඔක්කොම නෙමේ, ඔයා දැනට ඔය ටික බලන්න. හා මිස්. මං පොඩි දෙයක් කියන්නද? තරහ නැත්තම් විතරක්. එවර අසංක ගැස්සිලා වගේ හිස එසෙව්වා. ඔහු ඇය දෙස බලාගෙනම වුණා. කියන්න මිස්, ඔය ඉතින්. ඇය ආයෙත් සැර කළා. මම මේ කියන දේ පස්සේ ඔයාම මගේ මූණට කියලා මාව පාච්චල් කරයි. ඒත් කමක් නෑ. ඔයාව දැක්කහම කියන්න හිතුන නිසා කියන්නේ. හා, අපේ සර් අපිට ගොඩක් හොඳයි. ගොඩක් හොඳයි. මට නම් හිතෙන්නේ අපේ සර් වගේ කෙනෙක් ළඟ වැඩ කරන්න ලැබිච්ච එක ලොකු පිනක් කියලා. ඒත් ආයෙත් අසංක පුදුමයෙන් වගේ ඇය දෙස බලා වුණා. මේ කවුරුවත් අපේ සර්ටවත් මේ ආයතනයටවත් ආදරේ නෑ. ඔයාට මේ සර් දෙන රූට් එක ජයන්ත කියලා කෙනෙක් කළේ. 105ක් වංචා කරලා ගියේ. එහෙම කරන්න හිතන්නවත් එපා. හොඳට හිටියොත් සර් සලකයි. ඒත් සේල්ස් වලත් වංචා කරන්න එපා. කේක් පරණ වෙලා විසික් කරලා කියලා බිල් වල බොරුවට දාලා සල්ලි ගන්න එපා. ඒ සල්ලි අරන් ගිහින් ඔයා ආදරය කරන කෙනෙකුට බනිස් ගෙඩියක්වත් අරන් දෙන්න එපා. පව්. ඔය රූට් එකේ සේල්ස් හොඳටම බැහැලා තියෙන්නේ. සර් පුදුමයි ඔයාට ඒ රූට් එක දුන්නා. ඒ වගකීම හොඳට ඉෂ්ට කරන්න. තරහ නෑනේ මෙහෙම කිව්වට? නෑ මිස්. ඔයා තරහ වුණත් මට කමක් නෑ. අසංක ඇය දිහා සෑහෙන වෙලාවක් බලා වුණා. මං චුට්ටක් පහළට යනවා. පැකින් ලිස්ට් එක ගන්න. ඉඳගෙන බලන්න. අසංක උදේට කාලද? එහෙම අහද්දී අසංකගේ හදවතම ඇකිලිලා වගේ ගියා. ඔහු නැගිට්ටේ කෙල පොදක් ගිලගෙනමයි. මං පිටකොටුවෙන් තේ බීලා ආවේ මිස්. හා, එහෙනම් ඉඳගෙන බලන්න. වන්දනා යන දෙස අසංක ටික වේලාවක් බලා වුණා. තාත්තා මේ කෙල්ලව මේ ආයතනයට කොහෙන් හොයාගත්තද කියලා සසංක හිතුවා. සසංක එහෙමම ඔහුගේ සාක්කුවේ දමාගෙන තිබු ජංගම දුරකථනයගෙන එබුවා. තාත්තේ, ආ පොඩි පුතේ, ෆැක්ටරි එකට ගියාද? ඔව් තාත්තේ. එහෙ ඉඳන් කතා කරන්නේ. සසංක කතා කළේ වටපිට බලමින්මයි. ඇයි පුතා, ප්‍රශ්නයක්ද? නෑ තාත්තේ. ඒ දැන්මම තාත්තා මාව මේ ෆැක්ටරි එකට පුතා කියලා හඳුන්වලා දෙන්න එපා. මේ කවුරුත් මාව දන්නේ නෑනේ. ඔව්, කවුරුත් දන්නේ නෑ තමයි. ඔයා අවුරුදු 8ක් පිටරටනේ පුතේ. ෆැක්ටරියේ මිනිස්සුන්ට තියා ඔයාගේ නෑදෑයන්ටවත් ඔයා වඳුරගන්න බැරිවේ.
මං තාත්තේ අත තාත්තගේ කේක් ෆැක්ටරි එකේ සේල්ස්මන් කෙනෙක් විදිහට වැඩට බැඳුනා. අද ඉඳලා මේක ඇතුළේදී මම සසංක නෙමේ අසංක රත්නායක. මට මේකට අවස්ථාවක් දෙන්න තාත්තේ. සමරනායක මහතා දුරකථනයෙන් හයියෙන් හිනා වුණා. එහිදී බිස්නස් මැනේජ්මන්ට් වලට ඕවත් ඉගෙන ගත්තද පුතේ? සසංක හිනා වුණා විතරයි. ඇය කාර්යාලයට ඇතුල් වෙනවා දැකලා සසංක ඔහුගේ ජංගම දුරකථනය එහෙම්මම සාක්කුවේ දාගත්තා.